කරනවා දැනට මැතිවරණ දිනයක් නම් කරලා තියෙනවා. හැබැයි ඒ වගේම අපි දන්නවා ඒක ක්‍රේද නැද්ද කියන දෙගිඩියාව අපි හැමෝටම තියෙනවා. ඒ නිසා තමයි අද අපි මේ විදිහට එකතු වෙලා තියෙන්නේ. තනි පුද්ගලෙක් අපේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පැහැරගෙන තියෙනවා. මේකට කොහෙත් ඉඩ දෙන්න බෑ. රනිල් තමන්ට ඕන විදිහට තමන්ට වාසි විදිහට ප්‍රජාතන්ත්‍රවාදී අර්ථ නිරූපණය කරන. ඔවුන්ට අවාසි නම් ප්‍රජාතන්ත්‍රවාදී ඔවුන්ට ඔහුට ඕන විදිහට අර්ථ නිරූපණය කරන. වාසි නම් ඒ විදිහට අර්ථ නිරූපණය කරන. නමුත් අපි දන්නවා අපේ රටේ සියලු ජනතාවගේ මූලික අයිතිවාසිකමක් මේ ඡන්ද අයිතිය. ඒක පරමාධිපත්‍යයේ බලේ ප්‍රධාන කොටසක්. ඒ ලබා ගැනීම සඳහා අද අපි අලුත් සටනක් ආරම්භ කරා. අද 9 වෙනිදා මම හිතන්නේ මේක තමයි මැතිවරණයක් ලබා ගැනීමේ සටනේ ආරම්භය. මේ දෙගිඩියාව නැති කරලා වහාම මුදල් ලබා දීලා ඡන්දය පවත්වා ගැනීම සඳහා අලුත් සටනක ආරම්භයද. ඒ සඳහා අපිට විවිධ පෙරමුණු වල විවිධ තලවලින් සටන් වදින්න වෙනවා. වෙන්වෙන්ව එක්ව විවිධ ක්‍රමවේද හරහා අපිට මේ සටන ඉස්සරහට ගෙනියන්න වෙනවා. සාමූහිකවත් ඒ වගේම විවිධ හැඩතලවලුත් මේ සටන ඉස්සරහට ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එහෙම නැත්නම් රනිල් මේ ඡන්දෙ දෙන්නේ නැහැ. හරි පැහැදිලි. රනිල්ට ඡන්දෙ තියන්න ඕනකම තියෙනවා නම් මේ වෙනකොටත් මුදල් නිකුත් කරලා ඉවරයි. දැනට ඡන්ද දිනෙනි කියලා තියෙනවා 25 කියලා. ඒ වගේම තැපැල් ඡන්ද දිනිය කියලා තියෙනවා. හැබැයි තවම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න පටන් ගත්තේ නැහැ. මුද්‍රණාධිපති කියනවා ආරක්ෂාවයි මුදල් දෙන්න දුන්නොත් මම පටන් ගන්නවා. මුදල් ලේකම්වරයා තවම සහතිකයක් දීලා නැහැ සල්ලි දෙනවා කියලා. මුදල් ඇමතිවරයා නිශ්චිතවම කියලා නැහැ සල්ලි දෙනවා කියලා. ඒ නිසා මෙතන පැහැදිලි දෙගිඩියාවක් තියෙනවා මේ ඡන්දේ පවත්වයිද නැද්ද කියලා. අපි හැමෝම ඉන්නේ දෙගිඩියාවෙන්. මේ රටේ 1 කෝටි 8 ලක්ෂයක් ඡන්දදායකයන් අද ඉන්නේ ඒ දෙගිඩියාවේ. ඕන තැනකට ගිහිල්ලා අපි කිව්වොත් මේ ඡන්ද ගැන හැමෝම අහන්නේ ඡන්දෙ තියයිද නැද්ද කියන ප්‍රශ්නාර්ථය නම්. ඒකෙන් පැහැදිලි වෙනවා මේ දෙගිඩියාව තවමත් තියෙනවා. ඡන්ද දිනයක් ප්‍රකාශයටපත් කරන්නට මේ පිළිබඳ විශ්වාසයක් ඇති වෙලා නැහැ. දැනට තියෙන තත්ත්වය අනුව රටේ ජනාධිපති රනිල්ට කිසිදු උවමනාවක් නැහැ මේ ඡන්දය පවත්වන්න. තනි පුද්ගලෙක් අපේ පරමාධිපත්‍ය බලය උදුරගෙන තියෙනවා. ඉතින් ඒකට එරෙහිව විවිධ තලවලින් විවිධ පෙරමුණු වලින් අපි සටන් කරමු. මේ සටනේ ආරම්භය ඒ වගේම අපි මේ සටනේ ජයග්‍රහණය මේක කෙලවරමුයි කෙලවර කරමුයි කියන ඉල්ලීමක් කරමින් මානතර වෙනවා. බොහොම ස්තුතියි.